ආර්ථිකයේ පොලිය අනුපාතයන් ඉතා සීඝ්‍ර ලෙස පහළ බැහැලා තියෙන අවස්ථාවක බොහෝ දිනක් කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන අපිට පේනවා. නමුත් බොහෝ දිනක් ආයෝජන සඳහා පැකිලෙනවා මොකද ඔවුන්ට කොටස් වෙළඳපොළ පිළිබඳ ඇති අනවබෝධය නිසා. අපි YouTube එකට ගිහින් සර්ච් කරලා බැලුවත් කොටස් වෙළඳපොළේ ආයෝජන සම්බන්ධයෙන් එම වීඩියෝ තේරුම් ගැනීම සඳහා බොහෝ දිනකට මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. මූලික දැනුමකින් තොරව ඒ වීඩියෝ වල කතා කරන දේවල් තේරුම් ගැනීම දැඩි අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා අපි හිතුවා කොළඹ කොටස් වෙළඳ පිළිබඳ සම්පූර්ණ දැනුම A to Z, ඒ කියන්නේ බිංදුවේ සිට සම්පූර්ණ දැනුම වීඩියෝ මාලාවක් ආශ්‍රයෙන් ලබා දෙන්න. එහි පළවෙනි වීඩියෝ එක විදිහට තමයි අපි මේ වීඩියෝ එක ගේන්නේ. මේ වීඩියෝ සීරීස් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට මෙතන ඉඳලා අපි වීඩියෝ 25ක් 30ක ප්‍රමාණයක් ඇතුළත, ඒ කියන්නේ විනාඩි 300ක පමණ කාලයක් ඇතුළත කොළඹ කොටස් වෙළඳපොළේ සම්පූර්ණ දැනුම සාර්ථක ආයෝජයක් විදිහට හැසිරෙන කොහොමද කියන සම්පූර්ණ දැනුම ඔබට අපි මේ වීඩියෝ මාලාවෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. දැනුමක් නැතුව කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න එන ආයෝජකෙක් හරියට අර කඩුවක් අරගෙන යුද්ධයකට යන සෝල්ජර් කෙනෙක් වගේ. හැබැයි ඔපොසිෂන් එකේ ඉන්නේ බරාවී තියෙන සෝල්ජර්ස්ලා. එතකොට කඩුවක් අරගෙන බරාවීත් එක්ක කවදාවත් සටන් කරන්න බෑ. නිකම්ම මේ යුද්ධෙන් ෆේල් වෙලා මැරිලා යන තමයි වෙන්නේ. එතකොට අපි මෙතන මේක ගත්තේ උදාහරණයක් විදිහට මේ පොටස් වෙළඳපොළේ ඩොමිනන්ට් ප්ලේයර්ස් ලා, කියන්නේ අවුරුදු 10 15 20 මේකේ ප්ලේ කරන කට්ටිය ඉතාම සැලසුම් සහගතව තමයි උන් මේ ආයෝජනය සිද්ධ කරන්නේ. බොහෝ වෙලාවට මේ ආයෝජකයන් ඉතාම ඉහළ වැටුප් ගෙවල මේ ආයෝජන ඩිසිෂන් ගන්න, කියන්නේ ඇනලිටිකල් ස්කිල් එක තියෙන ඉහළ මට්ටමේ තියෙන අය සේවයට බඳවාගෙන තමයි මේ ආයෝජන තීරණ ගන්න. එතකොට පොටස් වෙළඳපොළේ මූලික දැනුමක්වත් නැතුව පොටස් වෙළඳපොළට එන කෙනෙක් අනිවාර්යයෙන්ම කොටස් වෙළඳපොළේ ඉතාම ඉක්මනින් ෆේල් වෙනවා. මොකද අනිත් අයගේ ඩිසිෂන්, දැන් අපි යුද්ධයකට එනවා නම් දෙපැත්තම එක හා සමාන වෙන්න ඕන මේක හොඳ යුද්ධයක් වෙන්න නම්. එතකොට මේක 100%ක් අන්බැලන්ස් නම් අනිවාර්යයෙන්ම අර වීක් පැත්ත ඉතාම ඉක්මනින් මේ යුද්ධෙන් ඉවත් වෙලා යනවා. ඒක නිසා ඔබ කොටස් වෙළඳපොළේ සුළු ආයෝජකෙක් විදියට එන්ටර් වෙනවා නම් අනිවාර්යයෙන්ම කොටස් වෙළඳ පිළිබඳ මන අවබෝධයක් ලබා ගන්න මේ ඩොමිනන් ප්ලේස් ලත් එක හැපෙන. මොකද මේ ඩොමිනන් ප්ලේස් ලා අවුරුදු ගානක් මේක කොටස් වෙළඳ පොලේ ඉන්නවා. එතකොට ඔවුන් කොටස් වෙළඳ පොල පිළිබඳ මන අවබෝධයකින් ඉන්නේ. මන ඉහළ දැනුමක් සහ ඉහළ ටෙක්නොලොජි එකක් ඔවුන් භාවිතා කරනවා. එතකොට ඔවුන්ගේ ඩිසිෂන් ඔබට අතිශය ඉහළ මට්ටමින් බලපානවා. එතකොට මේ ඔවුන් හිතන්නේ කොහොමද, ඔවුන් තීරණ ඔවුන් මෙන්න මේ තීරණ ගනීවි කියන ඒ තත්ත්වයක් ඔබට තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි ඔබ කොටස් වෙළඳපොළේ ආයෝජන කළ ලාභයක් ලබා ගන්න පුළුවන්. කොළඹ කොටස් වෙළඳපොළ මූලික වශයෙන් හැසිරෙන්නේ කොටස් නිකුත් කරපු, ඒ කියන්නේ PLC කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ඒ සමාගම්වල කොටස් අලෙවි වෙන මාකට් එකක්, සෙකන්ඩරි මාකට් එකක්. එතකොට මෙතන අපිට දැන් මේ තත්ත්වය තුළ අපිට විශාල වශයෙන් මූමන්ට් එකක් දක්න ලැබෙන අලුත් ආයෝජකයන් පැමිණීමත් සමගම, ඒ වගේම මේ මෙවැනි තත්ත්වයන් ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්වල සිදු වෙලා තියෙනවා. නමුත් ඇත්ත තත්ත්වය තමයි ක්ලාස් වෙළඳපොළේ ඩොමිනන් ප්ලේයර්ස්ලා කිහිප විදියට හැසිරෙන්නේ මේ වර්ෂ 10-15 පුරාම කිහිප දෙනෙක් පමණයි. එතකොට ඔවුන්ගේ වත්කම් දිනෙන් දින බිලියන් ගණන් වලින් වැඩි වෙනවා. අපි යන්නේ ඒකයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඔවුන්ගේ වත්කම් බිලියන් ගණන් වලින් වැඩි වෙනවා කියන්නේ කවුරු හරි මෙතන මාකට් එක ඇතුලේ ලොස් වෙනවා. ඒ ලොස් වෙන අයගේ සල්ලි තමයි මේගොල්ලන්ගේ පොකට් එකට යන්නේ. එතකොට අපිට මෙතන පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මේ ලොස් වෙන්නේ මේ මාකට් එකට මේ වගේ අලුතෙන් එන අය තමයි. අලුතෙන් එන අය මාකට් එකේ හැසිරීම, මාකට් එක හැසිරෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැති නිසා ඔවුන් අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි මේ මාකට් එකට ඇවිල්ලා මේ ඩොමිනන් ප්ලේයර්ස්ලට පූජා කරලා හරි ඉක්මනට මාකට් එකට ආවට වඩා වේගෙන් යනවා. මොකද අපිට මේ ඩොමිනන් ප්ලේයර්ස්ලා එන්න රිච් වෙනවා එකකින් අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒක. මොකද තව කාගෙන් හරි පොකට් එකෙන් අරන් තමයි ඔවුන්ගේ පොකට් එකට යන්න වෙන්නේ. මේ ඩිවිඩන් වලින් ඈන් කරලා එච්චර සීග්‍රෙන් ඔවුන්ට ඉපයීමක් කරන්න බෑ. ඒක නිසා අපි හිතුවේ මේ වීඩියෝ සීරීස් එක ගේන්න ඉතාම ඉක්මනින්. මොකද දැනටමත් අපි මේ කොටස් වෙළඳපොළට අලුත් ආයෝජක විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්න ඔවුන් මේ කොටස් වෙළඳපොළේ හැසිරෙන්නේ කොහොමද කියන එක ඔවුන්ට දැම්මම අපි අවබෝධයක් ලබා දුන්නොත් ඔවුන්ගේ මුදල් ඉතුරු කර ගැනීමේ
ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් තියෙන නිසා. මම මෙතන දක්වලා තියෙන්නේ පහුගිය වර්ෂ 10ක මේ බැංකු කිහිපයක ඩිවිඩන් ගෙවීම සම්බන්ධයෙන්. එතකොට මම මෙතන කියන්න උත්සාහ කරන්නේ මේ කොටස් වෙළඳපොලේ ඩොමිනන්ට් ප්ලේයර්ස්ලා විදියට ඉන්න කට්ටිය රිච් වෙලා තියෙන්නේ මේ ආයෝජනය කළ ඩිවිඩන් ලබා ගැනීම පමණක් නෙමෙයි. දැන් අපි කොමර්ෂල් බැංක් එක ගත්තොත් පහුගිය අවුරුදු 10 පුරාවටම ඩිවිඩන් විදියට ගෙවලා තියෙන්නේ රුපියල් 64ක ප්‍රමාණය. එතකොට සාමාන්‍ය රුපියල් 70ට ෂෙයාර් එකක් ගත්තත් 64ක් කියන්නේ මේ 100ට 100ක්, ඒ කියන්නේ අවුරුද්දට 10%ක වගේ ඈන් එකක් තමයි, ඈනින් එකක් තමයි මෙතන තියෙන්නේ. නමුත් පහුගිය කාලේ ඔලි අනුපාතත් 10%කට ඉහළ ප්‍රමාණයක් තිබ්බා. එතකොට මේ කොටස් වෙළඳපොලේ බිලියන් ගණන් උපයන ආයෝජකයෝ මේ ඩිවිඩන්ඩ් එකෙන් නෙමෙයි ඔවුන් උපයලා තියෙන්නේ මේ 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 බිලියන් ගණන්. මම මෙතන කියන්න උත්සාහ කරන්නේ මේ මෙතන ඔබ නොදකින බොහෝ දේවල් කොටස් වෙළඳපොල ඇතුලේ තියෙනවා. එතකොට ඔවුන් මේ මේ ඩිවිඩන්ඩ් එකෙන් පමණක් නෙමෙයි ඔවුන් ධනවත් වෙලා තියෙන කොටස් වෙළඳපොලේ මේ එක එක ට්‍රාන්සැක්ෂන් සිදු කිරීම හරහා. එතකොට මේකේ කොටස් වෙළඳපොල අතිශය සංකීර්ණකම පෙන්වන තමයි මම මෙතන උපුටා ගත්තේ. මේ ඩිවිඩන්ඩ් එක බලාගෙන ඩිවිඩන්ඩ් එකෙන් විතරක් රිච් වෙච්ච අය නෙමෙයි මෙතන ඉන්නේ. ඒක නිසා ඔවුන් සමග තරඟ කරන් තමයි ඔබ කොටස් වෙළඳපොලට එන්නේ. එතකොට මේකේ මන අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා මේ කොටස් වෙළඳපොලේ සාර්ථක වෙන්න. මම මේ නිවුස් එක උපුටා ගත්තේ අද දෙරණ බිස් කියන කොලම් එකෙන්. ඒකේ කියනවා අලුතෙන් CDS account open කරන එක මේ digitalization එක පටන් ගත්තට පස්සේ 63%කින් වැඩි වෙලා කියලා. එතකොට මේ 63%න් බහුතරයක් දැනටමත් share market එකේ trading කරනවා. එතකොට අපි උපකල්පනය කරනවා මේ 63 අතරින් බොහොමයක් දෙනෙකුට කොටස් වෙළඳපොළ පිළිබඳව දැඩි අවබෝධයක් නැහැ කියන එක. මොකද පහුගිය දිනවල ඇති වුණු transaction හරහා අපිට මනාව පැහැදිලි වෙනවා ඒ తත්වය. මොකද fundamentals සහ technical analysis කරන ආයෝජකයන් කවදාවත් නොගන්නා තීරණ පහුගිය දිනවල අපි දැක්කා. අපි විශ්වාස කරනවා මෙන්න මේ අලුතෙන් මාකට් එකට එන්ටර් වෙච්ච අය තමයි මේ 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 ට්‍රෙන්ඩ් එකට මූලික වෙන්නේ කියලා. මොකද පරිණත ආයෝජකයෙක් කවදාවත් එවැනි අවස්ථාවක තීරණ ගන්න එවැනි තීරණ මේ මේ අලුතෙන් එන්ටර් වෙච්ච අය ගත්ත තීරණ නිසා මම හිතන්නේ කොටස් වෙළඳපොළ විශාල වශයෙන් වෙනස් වෙලා තියෙන මේ සෙන්ටිමෙන්ට් එක විශාල වශයෙන් වෙනස් වෙලා තියෙන ඒකත් එක් හේතුවක් තමයි අපි මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න. මොකද මේ ආකාරයට මාකට් එකට ඇතුළට එන විශාල ප්‍රමාණයක් හරි ඉක්මනට මාකට් එකෙන් ඉවත් වෙලා යනවා මේ මාකට් එක පිළිබඳ ඇති අනවබෝධය නිසා. මම මෙතන දක්වලා තියෙන සමස්ත මිල දර්ශකය ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පහුගිය අවුරුද්ද ඇතුළේ, ඒ කියන්නේ 2020 ජනවාරි ඉඳලා 2021 ජනවාරි වෙනකම් මූ වෙච්ච ආකාරය. අපි කලින් දැක්ක ආටිකල් එකේ විදිහට සැප්තැම්බර් අග වෙනකොට CDS account open කරන ප්‍රමාණය 68%කින් වැඩි වෙලා තියෙනවා. අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ open කරපු අය මෙන්න මේ අවස්ථාවේ මේ හරියේදී market එකට enter වෙනවා කියලා. එතකොට මෙතන ඉඳලා ඔබට බලා ගන්න පුළුවන් මේ SPI එක සීග්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ප්‍රධාන වශයෙන් මේක ඉහළ යෑමට හේතුව විදිහට අපිට විශ්වාස කරන්න පුළුවන් මේ අලුතෙන් කොටස් වෙළඳපොළට පැමිණි ආයෝජකයන් කියලා. දැන් මේ කොවිඩ් සිටුේෂන් එකේ ඉම්පැක්ට් එකනේ මෙන්න මේ හරිය ඉඳලා. එතන මෙතන ඉඳලා මෙතේ මේ 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 පීරියඩ් එක මේ රිකවරි පීරියඩ් එක ඩවුන් වෙච්ච මාකට් එක මෙතන ඩවුන් වෙලා මේක ටික 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 තමයි රිකවර් වෙලා තියෙන්නේ. නමුත් මෙතන ඉඳලා මේක වේගෙන් රිකවර් වෙනවා. වේගෙන් වැඩි වෙලා තියෙනවා. මේ කොටස් වෙළඳපොළේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේක 8500 ගොල්ල 8500 දක්වා ගියා. ඒකට අපිට හිතන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ කොටසේ මේ අලුත් ආයෝජක නැති තත්ත්වයක්. එතකොට මෙතන මාකට් එකේ හැසිරීම, කියන්නේ මේ අවස්ථාවේ අලුත් ආයෝජකයන් නැහැ, පරණ ආයෝජකය තමයි මෙතන හැසිරෙන්නේ. මේ අවස්ථාවේ හැසිරීම මෙන්න මෙතන ඉඳලා වෙච්ච හැසිරීමත් අපිට බරපතල වෙනසක් තියෙනවා. අපි අන්න ඒ මේ මේ අපි මේ පීරියඩ් එකේ දැක්කා ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල්ස් වලින් කියන තත්ත්වයන් මේ කොටස් වෙළඳපොලේ සමහරක්ෂ්‍යාස වලට අත් උනේ. ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල්ස් බයි කරන්න එපා කියන අවස්ථාවක සමහරක්ෂ්‍යාස් වේගයෙන් ඉහළ ගියා. අපි අන්න ඒකත් එක හේතුවක් විදිහට ගත්ත මේ මේ කොටස් වෙළඳපොළ පිළිබඳ දැනුම වීඩියෝ සීරීස් එකකින් ලබා දෙන්නේ. මොකද දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පහුගිය ජනවාරි ඉඳලා පෙබරවාරි වෙනකන් තත්ත්වය. ඒතර ජනවාරි මුල ගත්තොත් මේ
දවසක ටර්නෝවර් එක වෙන්නේ බිලියන් 4ක් බිලියන් 6ක් අතර ප්‍රමාණයක් මේ අවස්ථාව වෙනකන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නමුත් එකපාරටම ජනවාරි 12 වෙනිද වෙනකොට බිලියන් 8ක් 13 වෙනිද බිලියන් 9ක් 15 වෙනිද බිලියන් 12ක් 18 බිලියන් 12ක් ඒ විදිහට ඉතා විශාල ලෙස මෙන්න මේ පීරියඩ් එකේ ඉතා විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මූමන්ට් එක මේ ජනවාරි වලට කලින් තිබ්බ බිලියන් 2ක් 4ක් අතර ප්‍රමාණයක් මේක වේගෙන් වර්ධනය වෙලා තියෙනවා මේ තත්ත්වය තුළ. මෙන්න මේ විදිහට වේගෙන් වර්ධනය වෙන්න හේතුව අර අපි මුලින් කතා කරන අලුත් ආයෝජකයන්ගේ හැසිරීම. ඔබ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන මූලික වශයෙන් CDS account එකක් open කරගන්න ඕනේ. ඒක හරියට අපි අර bank account එකක් වගේ බැංකුවක් එක්ක transaction කරන්න අපිට bank account එකක් open කරගන්න ඕනේ. ඒ වගේ තමයි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න යනවා නම් CDS account එකක් අනිවාර්යෙන්ම open කරගන්න වෙනවා. මම මෙතන දක්වලා තියෙන CSE app එක ඔබට Google App Store එකට ගිහිල්ලා මේක download කරගන්න පුළුවන්. download කරගෙන මේ app එකේ මෙන්න මෙතන තියෙනවා our service කියන එක. මෙතෙන්ට ගිහිල්ලා ඔබට CDS account එකක් open කර ගැනීම පහසුවෙන් open කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි requirement එක කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න මේ මේකේ steps වශයෙන් ඔයාට යන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් CDS account එකක් open කරන්නේ කොහොමද කියන එක YouTube video එකත් ඔබට තියෙනවා. ඒ video එකත් බලන්න පුළුවන්. ඒ බලලා ඔබ පළවෙනි requirement එක fill කරගන්න එතනින් එහාට ඔබට තියෙන ට්‍රාන්සැක්ෂන් කරන්න එතනින් එහාට අවශ්‍ය knowledge එක අපි මේ video series එක හරහා ලබා දෙනවා.